අපි අද දවසේ ආරම්භ කරනවා මේ තීරණාත්මක කඩයිම ජය ගන්නා තරඟකරුවන් තිදෙනාට අවකාශය ලැබෙනවා නොවැම්බර් 25 වෙනිදා නොවැම්බර් 25 වෙනිදා අවසන් මහා තරඟය සමගින් සම්බන්ධ වෙන්න පිළිගන්න සූදානම් ගෞරවනීය විනිසුරු මඩුල්ල ආහා ගීත නිර්මාණක කේන්ද්‍රයේ නව සභාපතිතුමා කීර්ති පැස්කල් මහතා අපේ දරණ ඒ වගේම දරණ ග්‍රීන් ස්ටාෆ්ගේ කණ්ඩායම සුබපතනවා කීර්ති මහත්මයා අපේ රටේ සංගීත වෙනුවෙන් තවත් වැඩ කටයුතු රාශියක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා බොහොම ස්තුතියි ඇතරම ඔස්කා කියලා කියන්නේ ගායන ශාස්ත්‍රයේ නිලයක් හැටියට යන්න පුළුවන් උපරිම තැන ඒ තුලින් පුළුවන් අපේ ගායන ශාස්ත්‍රයට බොහෝ සේවාවන් කරන්න ඉතින් මට ඒ නිලය ලැබිච්ච එක ගැන මම බොහොම සතුටු වෙනවා ඉතින් මගේ බලාපොරොත්තුව අපේ ගායන ශාස්ත්‍රයට මෙතෙක් නොලැබුණු බොහෝ වාසි රසක් එහෙම නැත්නම් කතුරු භාග පිළිබඳව ඉතිවිර ප්‍රශ්න සියල්ලක්ම විසඳන්න තව බලාපොරොත්තු වෙමි. ගායක ගායිකා සංගමේ සභාපති තුමා වෙලා හිටියා. අපේ රටේ සංගීතය වෙනුවෙන් විශාල වැඩ කටයුත්තක් කළා. දැන් නව තනතුරක් ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එලෙසම අපේ රටේ සංගීතය වෙනුවෙන් තවත් වැඩ කටයුතු රාශියක් සිදු කරාවි කියලා. පිළිගන්නවා සමිතා බුදුන්කොටුව මහත්මිය. අශෝකී ඩියල්විස් මනවිය नदी का गुरुगे महता व्याकारे मल्ला संतकारे वसा माता को मुख्य शिक्षा संगीत खंडे मत बहु मादरे सिलिकर इसे नम अभी हाथों ना करने मो अवसान पूर्व वाटे वेनुएन तरंग वातीन तरंग करुआन सिउ देना अतः गी गायने एसएमएस अंक एका मातलिन विदुषा राजगुरु अंक देका මීගමුබෙන් හිරුෂ ප්‍රනාන්දු අංක 3 තමුත්තේගමින් අංජලි හේරත් අංක 4 නාරම්මලින් අපූර්ව ආශාවරි ඔබ මේ හඳුනාගත් දෙන ඩ්‍රීම් ස්ටාර් 11 වන අධිරේ අවසන් තරගකරුවන් සිව් දෙනාට අවසන් අති දක්ෂින් සිව් දෙනාට ඔබට හැකියාව තිබෙනවා SLT මොබිටෙල් අතුරුවනම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ ඔබගේ SMS මනාප පළ කරන්නට DDS හිස්තනක් ඔබ ප්‍රිය කරන තරගකරුගේ අංකය සඳහන් කොට 99.2ට හැකිතාක් SMS මනාප පළ කිරීමෙන් ඒ වගේම D-Flex app එක ඔස්සේ ඔබට ලබා දී ඇති මනාප පහත් ඔබට පළ කිරීමේ හැකියාව තිබෙනවා එසනම් අවසන් පූර්ව වටේ වෙනුවෙන් අපි ආරම්භ කරමු මනාප ක්‍රියාන්විතය 9 8 7 6 5 4 3 2 1 අද දවසට નિયમિત මනාප ක්‍රියාන්විතයේ ආකාරයෙන් ආරම්භ වෙනවා මේ මොහොතේ පටන් ආදරණීය ප්‍රේක්ෂක ඔබට හැකියාව ලැබෙනවා අවසන් අති දක්ෂින් සිව් දිනාට මනාප ඵල කිරීම ආරම්භ කරන්නට ඵලන අවසන් පූර්ව වටේ ඔව් ඒ හැංගීම දැන් ඔබට තියෙනවනේ නේද ඔව් මේ කඩේම නෑ මම ටිකක් මම දැන් ඇත්තට මම දන්නේ නැති නිසා අහන්නේ සාමාන්‍යයෙන් අවසන් පූර්ව වටේදී තරඟ කරුවෙකුට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ මට පොඩ්ඩක් කියන්නකෝ දැනගන්න තිෂේ තියුණු තරඟ වටයක් නිවිශ්ව ඉතින් බොහොම භයානක තරඟ වටයක් ආ භයානකයි භයානක බොහොම භයානක තරඟ වටයක් හැබැයි මේ පාර අවසන් පූර්ව වටේ ගැන නම් ඇත්තටම මට කියන්න තේරෙන්නේ නෑ මොනා මොනායි මොනා වේද කියලා අතිශය තියුණු තරඟයක් විශේෂයෙන්ම 100%ක්ම प्रेक्षक उबाई तीरने करने खाऊदा दवसे अवसान महा तरंगे वेनुवेन सुदुसुकाम लबिये युत्ते केला उबटाई ए अवस्था वापी लबादी लतिपे नवगे मनापे अद दवसे तीरनात्मक साधके बावट पात्वे SMS नंबर 1 මන්ත්‍රයට අපුවයි දන්නා අපේ ගම් කොච්චර ලස්සනද කියලා. මම උසස් අධ්‍යාපනය සඳහා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තේරී පත් වෙලා ඉන්නවා.
ඒත් මට නිදහසක් ලැබුණ ගාම මම කරන්නේ ගමට තුවන්ගෙන එක තමයි. මොකද මම හිතන්නේ මම ජීවිතේ විඳින්න පුරුදුනේ මේ ගස් කොළන් මේ සීතල සුළඟ එක නිසා වෙන්නේ. මගේ ජීවිතේ වීරයා මගේ තාත්තා. මට මතකයි තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මමයි අක්කලා දෙන්නා ගැන ගොඩාක් සතුටින් කතා කරේ. තාත්තා ඔයා අපිට වගේම රටටත් ලොකු ආඩම්බරයක්. මම පින් කරා ඔයාගේ දුවෙක් වෙන්න. මගේ අම්මා තමයි මේ ලෝකෙන්න හොඳම අම්මා. වයස අවුරුදු 12න් පහල ගායනාංශයේ ජනප්‍රියම පුංචි තරුව විදුෂා නේත්‍රාංජලි. මතකද යව? ඒ තමයි පුංචි කාලේ මම. තරංගයක් ලෙසින් නැදී. අපිට ගොඩක් දේවල් ඕනේ නැහැ. මේ ලැබෙන සතුට හොඳට මැද. තාත්තේ ඔයාගේ චූටි දුව අදත් සින්දු කියන්නේ හදන්නේ. එන්න ඇවිත් අදත් මං කින් සින්දු අහන්න. සොයා දෙන් පෙතුම් දෙඟුම් අපේ මලෝකයක්. මොල් යහනක
අවසන් පූර්ව මතේ ආරම්භය විදූෂා රාජගුරු කීර්ති මහත්මයා. ඔව් මම හිතනවා බොහොම බුද්ධිමත්ව විදූෂා මේ අවසන් පූර්ව වටේට සූදානම් වෙලා ගීත ගායනා කළා කියලා. මොකද ඔබ තෝරගත්ත ගීත දෙක තුල ඔබට පෙන්වන්නට පුළුවන් විවිධ පැතිකඩයන් අපි දුටුවා. ඒ කියන්නේ පහුගිය කාලේ පුරාවටම විවිධ අවස්ථාවලදී ගායනා කරපු ගීත ඔක්කොම එකතු කරලා සංක්ෂිප්ත කරලා ඔබ මේ අවස්ථාවේ ගායනා කරා හැම පැත්තක්ම අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට. හැඟීම්, අලංකාර, ස්වර මත ඔබ පිහිටන විදිය, ශෘතිය, ඒ වගේම ඉහළ පරාසය මේ සියල්ලක්ම ඔබ පහුගිය කාලේ පෙන්වපු වික්‍රමයන් සියල්ලක්ම කැටි කරලා අද දවසේ ඔබේ ගීත දෙක තුළ අපිට පෙන්වුම් කරා. ඒ කියන්නේ ඔබ පෙන්වුම් කරා මම තමයි අවසන් මහා තරඟයේ සුදුසුකම් ලාභියා කියන එක ඔබ මේ අවස්ථාවේ ගීත දෙක තුලින් පෙන්වුවා. ඔබට සුබ පතනවා ජය ප්‍රාර්ථනා කරනවා දුවට. අවසන් මහා තරඟයට යන්නට වාසනාව ලැබෙන්නටම කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. සවිතා මහත්මිය. ඔව් මුලින්ම මගේ ආදරණීය අයියට සුබ පතනවා. ඔස්කා නව සභාපති ධූරය දරුවු මගේ ආදරණීය අයියට හදවතින් සුබ පතනවා. විදූෂා මේ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ මුල ඉඳලම ගත්තාම අපිට අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්නුම් කරා ඔයාට හැම ආකාරයකම ගීත ගායනා කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඒක තමයි බිය යුත්තේ. ගායිකාවක් වුණාම ගායකයෙක් වුණාම ඕනම ශෛලක ගීතයක් ගායනා කරන්නට පුළුවන් වෙන්නම ඕන. අනිත් එක තමයි අපේ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ තියෙන විශේෂම දේ තමයි දක්ෂයාට මුල් තැන දෙන එක. ඉතින් විදූෂ අද දවසේදී මම නම් ගොඩක් සතුටු වුණා. ගීත දෙකම වෙනස් ආකාරي ගීත දෙකක්. ඒ ගීත දෙකම ඉහලින්ම ජයගත්තා කියන්න පුළුවන්. හදවතින් සුබ පතනවා. අනිවාර්යයෙන්ම අවසන් මහා තරඟයට සුදුසුයි. ඔව් අය තමන්ගේ අසුනෙන් මැකිට ඒ උණුසුම් ප්‍රතිචාරය ලබා දෙනවා විදූෂා වෙනුවෙන්. අශාන්ති වෙනවිය විදූෂා මම හිතන්නේ කීර්ති අයියා සමිතා දෙදෙනාම කිව්වේ ඩෙෆිනිට්ලි හරි පොසිටිව් ඇට් ද රියල් කමෙන්ට්ස් මාත් කියන්න තියෙන්නේ මටත් කියන්න තියෙන්නේ ඔවා මම හිතන්නේ මේ මුළු ජර්නි එකම සමරයිස් කරලා අද මේ වේදිකාවට ගෙනාවා ඔයාගේ පර්ෆෝමන්සස් අතරින්. සෝ ෆස්ට් සොන්ග් එක හරිම ලස්සනට ගායනා කරා. බියුටිෆුල් ස්ටයිල්, බියුටිෆුල් වේරියේෂන්ස්, හරිම මිහිරි ටෝන් එකකින්. ඇන්ඩ් සෙකන්ඩ් සොන්ග් එක එනර්ජි එනර්ජි පවර් පවර් එක ගෙනල්ලා රේන්ජ් එකත් එක්කම පිස්සුවක් කරා. Superb. නාදික මහතා. ඔව් විදූෂා ඇත්තටම මම මේ සටහන් ටිකක් දමා ගත්තා මක් නිසාද මේ ගායනාවේ කිවි යුතු දෑ කීපයක් තිබෙන නිසා. මුලින්ම මුල් ගීතය ගත්තොත් ඉන්නේ මම අවේගෙන් කියාගෙන යන මුල් ගීතය මේ ගීතයේ තිබෙන තනුව ඔබ හරියට හඳුනාගෙන ඒ තනුව නිවැරදි ලෙස පණ පිහිටුවා ගායනා කළා. වැඩිපුර අලංකාර දාලා ඒක වෙනස් කරන්නට ගියෙත් නෑ. නමුත් ඒ අත්‍යවශ්‍ය තැන් ටික ඔබ ඉතාම නම්‍යශීලී හඬකින් මේ අලංකාර සියුම් ලෙස ගත්තා පමණක් නෙවෙයි. අපි කියනවා එක්ස්ටෙම්පොරයිසේෂන් නැත්නම් ඉම්ප්‍රොයිසේෂන්. අපි කියනවා වර නැගීම, එකෙනෙහි වර නැගීම කියලා කියන්න පුළුවන්. මේ මොහොතේ වර නැගීම ගීතයක්. මේ මොහොතේ වර නගන වෙනස් විදිහක. ඔබ ඉතා නිවැරදි ලෙස ඒක කළා. ඒක බොහෝ විට කරන්නට පුළුවන් කීප දෙනෙක්ට. ඒක කළ යුත්තේ ෆැලන ඔබ දන්නවා. ඒක කරන්නට නම් ඔබ මුල් තනුව ටක්කෙටම දතු යුතුයි. ඒ මුල් තනුවේ ඇදිය යුතු තැන් කවරේද, වෙනස් කළ හැකි තැන් කවරේද, නම්‍යශීලී තැන් කවරේද, ප්‍රත්‍යස්ත තැන්, ඇදෙන සුළු තැන් කවරේද කියලා දතු යුතුයි. ඒ තැන් වලින් තමයි ඔබ මේ වර නැගීම කළ යුතුයි. ඉතාම විද්‍යාත්මකව නිවැරදි ලෙස ඔබ මේ වර නැගීම කළා. එකෙනෙහි වර නැගීම වෙනවා. ඉම්ප්‍රොයිසේෂන් බොහෝ විට අපි දන්න වචන එක්ස්ටෙම්පොරයිසේෂන් කියලා කියනවා. නැත්තම් සිංහලෙන් අපිට අලුත් වචනයක් දෙන්න පුළුවන් එකෙනෙහි වර නැගීම අති ස්තරං. එතකොට දෙවන ගීතය අද දෙවන ගීතය මට ඇත්තට මතක් වුණේ යාග ගීත. ඒ ගීතවල යාග ගීත එතකොට හංකාරි නැත්තම් ගත්තොත් එම මේ වගේ ශාන්ති කර්ම ගීතවල තිබෙන ගායනාවල තිබෙන තානය සහ ඒ අලංකාර ආදී සහ ජවය ඔබ ඉදිරිපත් කළා. මේ ගීතේ පමණක් නොවේ ගීතය තුළ යම් බටහිරමය රොක් ගායනාවල තියෙන තානයකුත් ඔබ ඉදිරිපත් කළා. ඒ අලංකාරත් ඒ ස්වර වර්ණගීමත් කළා. අති ස්තරම් මේ ඔබ පෙන්වන්නේ ඔබේ ගායනාවේ තිබෙන ගායන චරිතයේ තිබෙන ඔබේ හඬේ තිබෙන අති විශාල
පෘථුලත්වය පුළුල් භාවය අති ස්තරම් ඔබට සුබ පතනවා ස්තුතියි නදුක මාතා මම හිතන්නේ මේ තරම් තියුණු දක්ෂතා දකිද්දී අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන තරක් තමයි විශ්ව දෙන්න ඩ්‍රීම් ස්ටාර් ඇකඩමි අනිවාර්යයෙන්ම අපේ ප්‍රවීණ සංගීතඥ සුරේෂ් මාලියද්ද මහත්මයා මේ වෙලාවේ බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි මතක් කරනවා අපි ගෞරවණීය ස්තුතියක් එතුමාට මේ වෙලාවේ අපි ලබා දෙනවා මොකද මේ තරඟකරුවන්ගේ මේ ගායන කුසලතාවයන් මේ විදිහට සජීව ලෙස මේ ප්‍රේක්ෂකාගාරයට ගෙනෙන්න එතුමන්ගේ දායකත්වය අතිමහත් ඒ නිසා අපේ ප්‍රවීණ සංගීතඥ සුරේෂ් මාලියද්ද මහත්මයා මේ වෙලාවේ බොහොම ආදරෙන් අපි මතක් කරනවා අනිවාර්යයෙන්ම දුෂ බලන්නකෝ අම්මගේ මූණේ තියෙන හිනාව ඈ මම බලාගෙන හිටියේ සින්දුව කියන වෙලාව ඉඳන් අම්මගේ මූණේ මට නිකන් බය වුණා කට මෙහෙම ඇදිලම තියෙද කියලා මේ පැත්තට හිනාව වෙනවා එහෙම තමයි ෆැලන් නේද අම්මගේ දුව පුතා හෝ කවුරු හෝ වේවා මේ වගේ දැවැන්ත වේදිකාවක අවසන් පූර්ව වටේ මේ විදිහට ගායනා කරනවා දැක්කාම අම්මලට තමයි සතුටු දෙමව්පියන්ට තමයි සතුටු අපි බලමු මනාප සටහන විදුෂා රාජගුරු මනාප 33187යි හිරුෂයින්ව දෙවන ස්ථානයේ මනාප 30143යි අපූර්ව තුන්වන ස්ථානයේ මනාප 26059යි අංජලීන සිවන ස්ථානයේ මනාප 24205ක් ලබා ගනිමින් සුබපතනවා සුබපතතු බලන්න දැන් ඇත්තටම මේ දරන ඩ්‍රීම් ස්ටාර් තරඟේ අපි රැඳී සිටියාට දැන් 25 වනදා අවසන් මහා තරඟේ පැවැත්වුවයින් පසුව අපි ආරම්භ කරනවා දරන ලිටල් ස්ටාර් තරඟය. ඔව්. පොඩි විශේෂත්වයක්ත් තියෙනවා. විශේෂත්වයක් තියෙනවා දැන් විදුෂා මේ වේදිකාවේ ගීත ගායනා කරලා ගිය නිසා ඇයට මේ දරන ලිටල් ස්ටාර් තරඟයට සහභාගී වීම නිසා මේ වේදිකාව අලුත් දෙයක් නෙවෙයි. ඔව්. මොහුරු තැනක් නෙමෙයි. මොහුරු තැනක් නෙවෙයි. ඒ නිසා දරන ලිටල් ස්ටාර් තරඟය විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පුංචි දරුවන් මේ වේදිකාවට එන්නේ ලොකු බලාපොරොත්තුවක් එක්ක පුංචි දරුවන්ගේ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න බෑ කාටවත්. ඒ නිසා දෙරණ ලිටල් ස්ටාර් තරඟය පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ දෙමව්පියන් වගේම අපේ ගුරුවරුන් සහ විදුහල්පතිතුමන්ලා මේ සියලු දෙනාම ලොකු විශ්වාසයක් තියෙනවා ඔවුන් දකිනවා මේක ජාතික මට්ටමේ තරඟයක් හැටියට. ඉතින් නොවැම්බර් 25 වනදා අවසන් මහා තරඟය දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඉන් අනතුරුව අපි ආරම්භ කරනවා දෙරණ ලිටල් ස්ටාර් ඊළඟ අදියර. ඔව්. එහෙනම් අද දවසේ ප්‍රථම විරාමය ලබාගෙන නැවතත් හමුවෙමු මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. Inspire your life with colors. Penny Shabankwa, Sabarinma Sri Lankai. Karana Dream Star Season 11 Avasan Purvate Tarange. අදමිය ප්‍රේක්ෂක ඔබට හැකියාව ලැබෙනවා අවසන් අති දක්ෂින් සිව් දෙනාට ඔබගේ SMS මනාප පළ කරන්නට SLT Mobitel ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයක් භාවිතයෙන් DDS හිස්තනක් ඔබ ප්‍රිය කරන තරගකරුගේ අංකය සඳහන් කොට 99.2ට හැකිතක් SMS මනාප පළ කිරීමෙන් මීළඟට වේදිකාවේ SMS නම්බර් 2 ड्रम्स प्ले करम्स प्ले कर मगे पौली बस गमन
කොහේ ගියත් මගේ යාළුව කට්ටිය ඉතින් මාත් එක්ක ඉන්නවා බස් එකේ නැගලා සින්දුවක් අහගෙන යද්දි සමහරක් දවස්වලට බහින දනත් අමතක වෙනවා ගුරුළු ගීත පිපි සොරහමට ඇසුනි ගුරුළු සොර කොළු වී මතේ
පුදුගෙන ආසන අසමුදු පවනේර දිසිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මහද පුබුදු කළේ අගේ කරපු කෙනෙක් මම දන්නවා ඔයාගේ කොහොමද හැම දවසකම ආරම්භය කොහොමද ඊගව දවසේ පටන් ගැනීම කොහොමද ඒ හැම ස්ටෙප් එකක්ම මම හොඳට බලාගෙන හිටපු කෙනෙක්. ඔයා කොයි වෙලාවෙවත් එක අඩියක්වත් පස්සට තිබෙන්නේ නැති තරඟකරුවෙක්. ඒකයි මම ඔයාගේ ගීතවලට මේ තරම් ඇලුම් කරන්නේ. මම හිතනවා හිරුෂ අනිවාර්යයෙන්ම මේ ගීත දෙකම ඇති අවසන් මහා තරඟයට. අසුවෙන්න කිට අය තමන්ගේ ප්‍රතිචාරය දක්වනවා හිරුෂ වෙනුවෙන් කලන් හිරුෂ මල්ලේ හතියරනකොට චුට්ට කිමීට හතියරින්න මා පොඩක් මෙහෙට විසික් වෙනවා ඔව් මෙහෙම මෙහෙම වෙනවා මාර මහන්සිය ඉතින් පස්සේ හිරුෂ අධික මාත්‍යා මෙච්චරයි කොල්ලෝ ඉතුරු වෙලා තියෙන්නේ මේක කොහොම හරි රැක ගන්න ඕනේ අසදි වෙනුවේ හිරුෂ එක හොඳ ලක්ෂණයක් ඒ කියන්නේ ඔයගේ ඩයෆ්‍රෑම් එක හොඳට වැඩ කරනවා හොඳටම වැඩ හොඳටම වැඩ හිරුෂ ඔයා මං හිතන්නේ ස්ටාර්ට් එක ඉඳලම ඔයාගේ ස්ටයිල් එක ගැන හොඳ අයිඩියා එකක් හදාගෙන හිටිය එක්කෙනෙක්. ඒ වගේම මං හිතන්නේ ඒ ස්ටයිල් එක තව තව ග්‍රෝ වෙලා දැන් ලස්සන ආටිස්ටික් පැත්තකට ඒ ස්ටයිල් එක හොඳටම මං හිතන්නේ විහිදිලා දියුණු වෙලා මං හිතනවා ඔයාගේ වොයිස් එක ගත්තහම මට දැනෙන දේ තමයි යං සනුක කෙනෙක් වගේ.
මම හිතනවා මම හැමතිස්සම ඔයාලට කියනවා මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලට මාර ලොකු ෆියුචර් එකක් තියෙනවා ඔයාලට දිග ගමනක් යන්න පුළුවන් හිරුෂ බය නැතුව ඔයා සුපර් වෙරි ඔරිජිනල් ආටිස්ට් කෙනෙක් අද කියපු සොංග්ස් දෙකම එනර්ජි එකයි ස්ටයිලයිසේෂන් සුපර්බ් ස්ටයිලයිසේෂන් නියමයි මම හිතන්නේ අලුත් ආටිස්ට්ලා ගත්තාම ස්ටයිලයිසේෂන් කියන දේ තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඔයා ඒක හොඳටම ප්‍රැක්ටිස් කරලා හොඳටම කරන එක්කෙනෙක් Good luck. Thank you so much, man. Adhika Mahatma. Oh, ma, bohu vita mahitan jeevathawet kiwwe me pravargye ma dutu hondama gayanakaya me tarunaya. Thank you so much, sir. Bohu vita ඉතින් මේ පළමු ගීතය ගත්තොත් ඉතින් පළමු ගීතය ගත්තොත් සංගීතයේ සමගයේ උච්චාවචයන යන හඬ උස්පහත් කිරීම අපි කියන ඩයිනමික්ස් ඉතාම හොඳින් පවත්ව ගත්තා කෝඩ් ප්‍රොග්‍රෙෂන් සොර සංගතින් තුල ඉතාම හොඳට ඔබ හිටියා පමණක් නොවේ මේ ගීතය ඇතුලේ නිශ්චිත මොහොතවල වල හරිම තනදිව බාර මා කිව්වෝගේ එකෙනෙහි වර්ණ ගේම් කළා එක්ස්ටෙම්පොරයිසේෂන් නැත්නම් ඉම්ප්‍රොයිසේෂන් කියලා අපි කියන මේක විශ්ව ෆැලන් මේ වරණගීම කියන එකේ තේරුම තමයි මොවුන් තමන්ගේ ගීතයක් ගායනා කරද්දී කෙසේ ගයාවිද කියන එක. ඒතර මේක තමයි දර්ශකය ඔවුන්ගේ තියෙන නිර්මාණශීලී ශක්්‍යතාවය පිළිබඳව. ඉතින් මා හිතනවා ඊටම ඉස්තරම් දර්ශකයක් ඔබ මේ පිළිබිඹු කළේ ඔබ ඔබේ ගායන විලාසය ඊටම හොඳ දර්ශකයක් ඔබේ හැකියාවට දෙවන ගීතයත් එසේමයි මා හිතනවා දෙවන ගීතය මා ඒ ආකාරයට ඇසුවාමයි වයලීන අපේ සහෝදරි තුෂානි තුෂානේ කෙටි ස්වරයන් වාදනය කළා සහ මා කියන්නට අවශ්‍යයි මේ අද වැදගත් දවසක් වෙන අපේ කීර් සහෝදරයාට සුබපතන ගම මා කියන සහෝදරයා ඔහු ලංකාවේ ප්‍රධානතම සංගීතය සම්බන්ධ ගායනය සම්බන්ධ ප්‍රධානතම ආයතනයේ ප්‍රධානියා වීම तो समानुपात स्तुति एक अभी पत्क्रीम गए स्तुति वन युत अभी सगैंट ताम खराब किल एक सहोदर अद अलुत अदासनो अपे हिरुष एक मई अपे मेच्चर काल गायना कृप मे बैकअप सिंगर्स तीर पिटपा सिटी ඔවුන් අලුත් කණ්ඩායමක් සංගීත කණ්ඩායමක් පිටවාගෙන අලුත් ගායන වෘන්දයක්. ඔව්. ඒ කියන්නේ ඔවුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් සාදරයෙන් වෙන මන්ත්‍රා නමින්. මන්ත්‍රා. ඔව්. ඉතින් මා හිතනවා ඉදිරියේදී ඔවුන් ලංකාවේ වේදිකාවල සහ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය අපිට දකින්න ලැබෙවි. ඉතින් කෙසේ වෙතත් හිරුෂ ඔබ කතන්දරයට මා යන්නම්. අති අනර්ඝයි තරුණයා. මේ තමා ඒ කියන්නේ මා ඔබ දකින්න කොට මට පේන්නේ ඔබේ ප්‍රවර්ගයේ හොඳම ගායකයා හැටියට පමණක් නොවේ. ඔබ නිර්මාණ ඔබ කරන දිනයක ඔබ ඔබේ සීමාව කොහෙද කියලා ඔබම සොයාගනිවි අති ස්තරම් මම කියන්න තුන එකම එක දෙයක් තියෙන ඔබේ අක්ෂර උච්චාරණය නම් මගේ වර්ගයේ නොවේ අපිට ඉත කරන්න දෙයක් නැහැ ඔබ ඒකට දැන් ඇබ්බැහි වෙලා දැන් ඒක ඔබේ කොටසක් බවට පත් වෙනවා ඉතින් මම ඉතින් හිත හදාගන්නම් මේ සම්බන්ධ මගේ තරුණයා අති ස්තරම් මේ තාත්තා මේ කොහෙද ඉන්නේ Dubai, Dubai, Dubai. සාමාන්‍ය Dubai වල drums වාදනය කරන එකද කරන්නේ තාත්තා? ගානවා ගානවා ගානවා. කීර්ති මහත්මයා. ඔව්. දැන් විශ්ව අපි දන්නවා ෆැලන් අපි දන්නවා ගීතයක් ගායනා කරනකොට අපි ඒකට තිබිය යුතු සම්ප්‍රදායික නීති රීති තියෙනවා. ශෘතිය, තාලය, තනුව ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවට එහා ඒවට ඔබෙන් ගියපු එක එක ගායක ගායිකාවන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. ඉතින් මම මේ හිරුෂගේ ගායනය තුළ දකින්නේ ඔබ ඒ සියලුම මේ අමතර දේවල් හොඳට හදාරපු ඔබගේ ගායනට එකතු කරන්න දක්ෂතාවයක් තියෙන තරුණේ. ඉතින් මේක ඔබට ඉදිරි කාලෙදී වුණක් වැදගත් වෙන ඔබගේ ගායන ජීවිතේට. දැන් අපි දන්නවා මේ දෙරණ ඩ්‍රීම් ස්ට්‍රයික් එකේ තරඟකරුවන් තරඟකාරියන් තෝරනකොට වයස් සීමාව ඇවිල්ලා දීලා තියෙන වයස අවුරුදු 17ත් වයස අවුරුදු 27ත් අතර. ඒකට හේතුව තමයි තාරුණ්‍යයට වඩා අවස්ථාව ලබා දීම. 60 plus කියලා වෙනම එකක් තියෙනවා little star කියලා වෙනම එකක් ඒක වෙනම එකක්. නමුත් මේක තාරුණ්‍යය. ඒතකොට තාරුණ්‍යයේ ඉන්න ශිල්පීන් වඩාත්ම ගීත ගායනා කළ යුතු වන්නේ තාරුණ්‍ය වෙනුවෙන්. ඒතකොට ඒ පාර හරියට හඳුනාගෙන මේ ගමන යන තරඟකරුවෙක් තමයි හිරුෂ මම දකින්න. මොකද ඔබ හැමතිස්සෙම කතා කරන්නේ ගායනා කරන්නේ මේ තරුණ පරපුරට. ඉතින් තරුණ පරපුර ඔබව මේ වෙන විටත් බොහොම ආදරෙන් වැළඳගෙන ඉවරයි.
ඉදිරියටත් ඔබ මේ වේදිකාවල අපිට නිරතුරුවම අපිට දකින්න පුළුවන් වෙන තරග ගායකෙක් බවට පත් වෙනවා. තව දෙයක් තියෙනවා විශ්වම මේක කිව්වට කමන්නත් දැන් අපි කෙල්ල තුන්දෙනා තරහ වෙන එකක් නෑ. ඔව්. අපිට ඉන්න එකම කොල්ලයි. පිරිමි පරාණේ මෙච්චරනේ මෙච්චරයි මෙච්චරයි. ඒක නිසා මට හිතෙනවා අවසන් මහා තරගයේදී ඉතින් කොල්ලෙක් ඉන්නත් එපැයි වගේ එකක් මගේ හිතේ තියෙනවා. මම ඒකට මුකුත් නොකිය අප්‍රසන්නාදයකින් ප්‍රතිචාරය. හොඳයි මම එහෙම කියන්නේ මේ අපේ ගෑනුලා මේක මෙතනින් අයින් කරන්න ඕනේ කියලා අදහසින් නෙමෙයි. ඔව්. අර පුරුෂ එපරතන් පිරිමි කඩකුත් මහා තරගයකට තිබුණා නම් හොඳයි කියන අදහස් මගේ පුද්ගලික අදහසක් නිසායි කිව්වේ. පුතේ ඔබට ජය ප්‍රාර්ථනා කරනවා අවසන් මහා තරගයේ ඔබ සිටිය යුතුම තරග කරුවෙක් හැටියට මම ඔබ නම් කරනවා. ජය වේවා. අපි බලමු නේද විශ්ව මොකද වෙන්නේ කියලා. සියල්ල තීරණය කරන්නේ ආදරණීය ගෞරවනීය ප්‍රේක්ෂක ඔබ. අපි බලමු මනාප සටහන කොහොමද ඔබගේ තීරණය මේ වන විට ලැබිලා තියෙන්නේ කියලා. හිරුෂ පෙරමුණේ මනාප 1,06,488යි විදුෂයින්න දෙවන ස්ථානයේ මනාප 96,745යි අංජලි තුන්වන ස්ථානයේ මනාප 89,221යි අපූර්වයින්න හතරවන ස්ථානයේ මනාප 83,845ක් ලබා ගනිමින් සුබතනෝ සුබතන නිරෝෂ තලන් ඔව් මම බැලුවේ ප්‍රේක්ෂකාගාරයේ අපි පළමු විරාමයට යනකොට මනාප 33,000න් ආරම්භ කළා දැන් වෙන මේක 1,06,000 බවට පත් වෙලා තියෙනවා දෙවන විරාමයට යන අතර වාරේ ප්‍රේක්ෂක ඔබටම තීරණයකට එන්න පුළුවන් ප්‍රේක්ෂකාගාරයේ මොනතරම් උණුසුම්ද කලින් අපි මේ කතාවත් කියන්න ඕනේ ඒ කියන්නේ මේ තරඟකරුවන් තවදුරටත් අපේ ප්‍රේක්ෂකාගාරයට තරඟකරුවන් නොවේ තරඟකරුවන් නොවේ දැන් සමහර ප්‍රේක්ෂකීන්ගේ දරුවන් බවට පත් වෙලා ඉන්නවා මේ තරඟකරුවන් යහළුවන් සහෝදරයින් ඥාතීන් බවට පත් වෙලා ඉන්නවා මේ තරඟකරුවන් දැන් ඒ මට්ටමින් තමයි මේ තරඟකරුවන්ට Tamanගේ මනාපය ලබා දෙන්නේ ඒ නිසා තමයි ෆෙලන් අර තරඟකරුවෙක් තරඟකාරියක් ඉවත් වෙලා ගියාම අපිටත් පොඩි දෝෂ මුරයක් තියන්නේ ඒ නිසා තමයි හැබැයි ප්‍රේක්ෂක ඔබට තමයි 100ට 100ක්ම පරමාධිපති හිමි වෙලා තියෙන්නේ තෝරන්න ඔබ කැමතිම තරුව කවුද අවසන් මහා තරඟය නියෝජනය කළ යුත්තේ මෙතන ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 Inspire your life with colors. Penny Shapenkwa, Sabarinma Sri Lankai. Drona Dream Star, Season 11, Avasan Purawate Tarangaya, Kalan. නම්බර් 25 අවසන් මහා තරඟය මොකක් වෙයිද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දවැන්ත වේදිකාවක් දවැන්ත ජන සංඛ්‍යාවක් මැද්දේ සජීව ලෙස මේ තරඟකරුවන් තිදෙනාට තේරිපත් වෙන තරඟකරුවන් තිදෙනාට ගීත ගායනා කරන්න වෙනවා ඒ වගේම ලංකාවේ විශාලතම ඔකෙස්ට්‍රා එක අපේ ප්‍රවීණ සංගීතඥ සුරේෂ් මාලියද්ද මහත්මයා සමගින් ශික්ෂා සංගීත කණ්ඩායම එදා දවසේ සංගීතයේ සපයයි මේ දවැන්ත ප්‍රසංගය මේක තමයි මම ඉස්කෝලේ කාලේ ඉඳලම දැකපු ලොකුම හීනය. ඒකනම් මම ඉහළින්ම ජයගත්තා. ඔව් මමත් මගේ රට වෙනුවෙන් පණ උනන් දෙන්න සූදානම් ශ්‍රී ලංකා ගුවන් හමුදා සමාජිකා. अम्मा लघु टीचर दंड अम्मटाई
නංගිලා දෙන්නටයි ලස්සන සින්දු කියන්න जीवित मे लसन कुमेमोम दुख हंगगेन सतुटी हिनावेनो मम दगला कवदारी दवसक मगे गमयागे सतुट वेनवेन मट पुलवन हेम देम मम करनो कवि कार ऐसे देखे प्रेम हंगला मट आए उपवागे तब के कुंगे पा दिना 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 दिना
සිටියානම් හේ මහතු වෙනවට වැඩිය හොඳයි මට වැද බදා කර සිටියානම් මල්පට රුණව හුරුළු මිටින්න ආයේ වැදට එනවා මල් වියනෙන් බැදි මම වැද්දේ වුන් අකුරු කුරානට නුවර अंजलि मुकद्दे साध्दे अशांति में भी है अहूना दे साध्दे अंजलि के फैन क्लब में करांग ऐविल लगे ऐविल लगे क्लब में कब वास्तव लगे याद है अनेक अंजलि मैं माँ की तरह आपे कॉस्ट्यूम्स देख मैच में नॉन है याद है ओह माय ब्लैक एंड रेड अंजलि गीत देख मैं हरी मलास्टन टक गायना करा ఫస్ట్ సాంగ్ එක ඇත්තටම సర్ప్రైజ్ එකක් මම වන් හිතුණා ඔයා ఫోక్ වගේ స్టైల్ එකක් කියයි කියලා ඒක හරි වෙනස් ඒක චූටි රිස්ක් එකක් හැබැයි මම හිතනවා ඒක සාර්ථකයි කියලා బికాస్ ඒකේ වෙන පැත්තක් දැක්ක මම ඔයාගේ වොයිස් එකේ වෙන కలర్స్ වෙන టోన్స్ වෙන స్టైల్ එකක් ඊට පස්සේ දෙවෙනි ගීතේට යනකොට ලස්සන්ට අර అంజలి කියන චරිතේ ఐత్ ఆవా ඉතින් ඒකේ లో డెప్త్ එකයි ඔයාගේ స్టైల్ එකයි ఫీల్ එකයි హస్కి వాయిస్ එකයි ఎమోషన్ ඔක්කොම ආවා මම හිතන්නේ සෙකන්ඩ් සෝංග් එකේ ත්‍රූ හරිම ලස්සනයි සුභ පතනවා අංජලි අධිකමත්ම ඔව් මම හිතන අංජලි ඊටාම සූක්ෂම තෝරා ගැනීම දෙකක් කරලා තිබෙනවා එකක් තමයි ජනතාවගේ හිතේ තිබෙන ඊටාම දැඩි බලපෑමක් ජනතාව මත ඇති කළ ගීත දෙකක් මල්වියනෙන් බැඳ ගීත ඇත්තටම 90 දශකයේ
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ එන ගීතයක් මතපදනම් වූ ගීතයක් ඒ අලුත් ශෛලියක් හදන ගීතයක් විශේෂයෙන්ම ඔස්ටින් මුණසිංහ මහත්මයා ඔහු නිර්මාණය කරන ගීතයක් අපේ වේරලියද්ද මහත්මයා තමයි ගායනා කළේ ඒ ගීත ශෛලිය ඔස්සේ නිර්මාණය වූ ගීතයක් තමයි මල් වියන ගීතය ඉතින් මා හිතනවා ඒ 90 දශකයේදී ඉතාම විශාල වෙනසක් ඇති කළ ගීත ශෛලියක් විශේෂයෙන්ම ජනතාව ඉතාම පුදුම සාගත ලෙස මේ ගීතයට කැමති වෙන පටන් ගත්ත ප්‍රමණක් නෝ මේ වේරලියද්ද මහත්මගේ කටහඬ ඓකෝනික කටහඬක් බවට පත් වෙනදී බොහෝ එවැනි කටහඬවල් අපිට ඇහෙන්නට පටන් ගත්ත ඊට පස්සෙ ඉතින් මා හිතනවා ඒක ඉතාම හොඳ තෝරා ගැනීමක් ඒ නිසා ඔබ මේ ගීතය ඉතාම හොඳින් ගායනා කළා ජනතාව මතයේ බලය පතිත කළා කියන එක මගේ අදහස දෙවන ගීතය මා හිතනවා දෙවන ගීතයෙන් ඔබ සහෝදරී කිව්වා වගේ ශාන්ති ඔබේ ගීතේ ඔබේ හඬ කියන එක නැවත පෙන්වා දුන්නා. ඉතින් මා හිතනවා මේ ගීත දෙක විසින් ඔබ ජනතාව මත ඉතා විශාල බලපෑමක් ඇති කරනවා. මා හිතනවා ඔබ එය ජයග්‍රහණය කළයි කියලා. ඔබට ශුභ වතුන ඉතාම හොඳ ගායනා දෙකක්. ශුභ පැතුම් අංජලි. කීති මහත්මයා. ඔව්. මං ෆැලන්ගේ පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔයාගේ හදවතේ කී දිනකට ඉඩ තියෙනවද? මගේ හදවතේ ඒක මම හරි අහන්නේ ප්‍රශ්නයක්ද කියලා මට ඇත්තටම හිතා ගන්න අමාරුයි උත්තරේ දෙන්න. හරි මෙහෙම අහන්නම්කෝ. දැන් එක එක විවිධ වර්ගයේ ගීත තියෙනවනේ. ගීත ශෛලීන් තියෙනවා, කටහඬවල් තියෙනවා. කොච්චර ශෛලීන් වලට ගීත කටහඬවල් වලට ඉඩ තියෙනවද වගේ? මගේ හිතේ නම් සෑහෙන ගොඩක් කටහඬවල් වලට සෑහෙන ගොඩක් ශෛලීන් වලට. නෑ නෑ මගේ හඬ විතරයි තියෙන්නේ. ඒක අහලා අහලාම දැන් ඇතිත් වෙලා ඇති මම. ඇති වෙලා ඇත්තටම ඒක නම් මං එහෙම කිව්වේ ෆැලන්. ඔව්. දැන් අපේ ජනතාව, අපි රසිකයෝ ඒ අයට තියෙන විවිධ රුචිකත්වයන්. එතකොට අපිට දැන් මේ අපේ තරඟකරුවන් හතර දෙනා ගත්තම ඒ අය ටච් කරන, එහෙම නැත්නම් ආමන්ත්‍රණය කරනවා හදවතේ විවිධ තැන්වලට. ඉතින් අද අංජලි අපි මුල සිටම දැක්කා අංජලි විශේෂ තැනක් ඒ රසිකයන්ගේ හදවත් තුළ ආලේප කරනවා යම් කිසි විශේෂ වර්ණයක්. මේක තමයි අංජලි ලබාගත්ත මේ තරගේ පුරාවටම ඔබ ලබාගත්ත ධනය. ඉතින් මම හිතනවා අංජලි ඔබට හොඳ අනාගතයක් තියෙනවා මේ සංගීත ශාස්ත්‍රය තුළ. ඔබට බොහෝ ඉල්ලුම් තිබේවි. මේ වන විටත් ඔබ ඉතාත් ජනප්‍රිය, අතිශයින් ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් අංජලිට මම බලාපොරොත්තු වෙනවා අවසන් මහා තරගයේදී අංජලි දකින්න අපි හැමෝම කැමති. ජය වේවා. අංජලීට පොඩි කාලේ ඉඳන්ම ලොකු හීනයක් තිබිලා තියෙනවා. ඒ හීනේ මම හිතනවා මොකක් හරි ආත්මික කරපු ලොකු පිනක් ඇති අංජලි. ඒ හීනය දැනටමත් ඩ්‍රීම් ස්ටාර් තුලින් ඔයාට ඒක සබෑ කරගන්නට හැකි වෙලා තියෙනවා. අංජලි මම හිතනවා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම දිනන්න ඔයාට ශක්තිය තියෙනවා. අංජලි කියන නම ලෝකෙටම අරගෙන යන්න ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ඔයාට හැමදාටම ඔයා ළඟ රැඳෙන්න ඕන අනිවාර්යෙන්ම. ඔයා ළඟ ඉන්න මේ පිරිස මාත් එක්ක හැමදාටම ඉන්නවා හදවතින්ම. අසුනේ නැකිට ඇගේ ප්‍රතිචාරය දක්වනවා. කලන් අපි බලමු මනාප සටහන. අංජලි පෙරමුණේ මනාප 165,170ක් ලබාගෙන මේ වන විට පෙරමුණේ පසුවනවා. අපූර්ව ආශාවරි මනාප 160,198ක් ලබාගෙන මේ වන විට දෙවන ස්ථානයේ හිරුෂ මනාප 154,784ක් ලබාගෙන තුන්වන ස්ථානයේ පසුවේ දිවිදුෂා මනාප 144,414ක් ලබාගෙන මේ වන විට සිවන ස්ථානයේ පසුවනවා. සිරපතුමන් සිරපතනවා. මේ අද අංජලිගේ ප්‍රේක්ෂකාගාරයත් සිටින නිසා මීට පෙරත් මම මේ කතාව කියලා තියෙනවා. අංජලිගේ නාම පූර්ව පෙන්නන විට අකුරු එහෙට මෙහෙට කරන්න එපා. අන් ලිජ කියලා පේනවා සමහර වෙලාවට. සමහර වෙලාවට අංජ විතරයි පේන්නේ, ලී නැතුව යනවා. අපි සුදානම් වෙන්න විරාමයක් ලබා ගන්න. දරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. Inspire your life with colors. Pen Nisha Benkoa, Sabarinma Sri Lankai.
Kerana Dream Star Season 11 awasan puru bate. Ilang rabi dikabe SMS number 4. Mama urtien guru ariak. Mage daru denna thamai mag jeevithe. එයා මටත් වඩා ගොඩක් ආදරය කරන එයාගේ තාත්තත් නැතුව මේ තරම් දුරක් ආවේ මේ මරණ තාත්තගේ ආශිර්වාදය කියලා තමයි මම විශ්වාස කරන්නේ. කොච්චර ලස්සනද කියලා මට කියලා දුන්නේ මේ වෙල්ලෑය. මේ ගමේ මිනිස්සු. සින්දු කියන මට ඉගැන්නුවේ මේ ලස්සන පරිසරය. ඉතින් මේ කරන්න ඕනේ කවුරු වෙනුවෙන්ද මම මගේ හිනවලට පණ දෙන්න ඕනේ කවුරු වෙනුවෙන්ද මගේ තාත්තා සහ අම්ම වෙනුවෙන් ඉතින් මට දිනන්න ඕනේ මම अनिवार्य दिन Mahaida
තුනත් බත් මිටක් දරුවට ගවන්න මාස්ටර්ස් මගේ හිමිතැන කාරණා කීපයක් තිබෙනවා කියන්න අපූර්ව මේ ගීතේ පළමු ගීතය ගත්තු දෙන්නේ මම දන්නා තරමින් මේ ගීතේ රචනා කළේ ජයන්ත චන්ද්‍රසිරි සහෝදරයා මම දන්නා තරමින් ඉතාම උත්ප්‍රාසාත්මක ගීතයක් ලස්සන යෙදුම් ටිකක් තියෙනවා අත උඩ විකුණන්නට පුළුවන් එයාගේ ආදරේ අපි කියන්නේ ලාභ තිබාගෙන විකුණනවා කියන එක අනිත් එක මගේ මගේ හදවතට ඉබෙන කරන හදවත මොකද්ද වචන ටික අපූර්ව माए पपुवट एबेन करना लसन यद एबेन करना एक हरि उत्प्रासात्मक वर्गे पदरचना या अंतिम लाभ त्यागन तो मे ये हित अमीलादरे दील दानो निकम मेघ हरि रसवत्त गीत ये गायन कर उत्प्रासात्मक गायुत माए तो ये टाकेट मोब दनगन तिबुना ये हंगी मोब जनने कला उत्पादने कला गायन अवतुल सह एक अलंकार අති ස්තරං දැන් සමන්ලෙනින් අපේ තරුණ ගායන ශිල්පියා ඔහු ගැයුවොත් යමක් ටක්කෙටම ගායන හාදේ නමුත් ඔබත් ඒ නොනැවති ඒ ගිනිච්චා මා හිතන ඔහු දැක්කනම් එතනදිත් ඔබට ගිනිච්චා විශේෂම උච්චාවචය නැන්වලු අඬ උස්පත් කිරි අති ස්තරං ගැයුමක් තරුණි දෙවන්න මා හිතනවා දෙවන ගීතය මාස්ටර්ස් ගීතය දන දන තුඩග රැවුදන ගීතයක් गीत गायन नैति दिनक नैति तरम ये गीत उब गेन गिय दूर मेन मे आई वैडे उबे हकिया फिन्वे गीत नाशने नौकर गीत तव ईलंग परंपरा वट गिनया मे उब गेन गिया मे परंपरा वट गिन गिया ईलंग परंपरा वट तो गिन गिया ये गायन विलास गीत दुन सत्कार संगीत विशेषण में गीते निमाल में निस्मात्म की संगीत एक विश्वीय संगीत है उबे तंत्र की निच्छा अति इस तरह तरुणी माहितनो मैं तमा ये गायुम बड़े शुभ बातनो इस तरह गायुम अति इस तरह गायुम कीर्ति महाता ओ मामा अपूर्व के देखा कुपु विशेषत्व तमाए अपूर्व गीते गायना करने कोटा अपूर्व के
හැම ස්වරයක්ම හරිම පැහැදිලි ගායනා කරනකොට ඒ වචන උච්චාරණය කරනකොට හැම අකුරක්ම ඔබ පැහැදිලි ලෙස උච්චාරණය කරනවා ඊළඟට ඔබගේ කටහඬ කනට හරියට මීපැණිවක් කරනවා හරිම මිහිරි කටහඬක් මේ දෙක තුනම එකතු වෙලා ඒ කියන්නේ ගායකයෙකුට තිබිය යුතු තමන්ගේ අනන්‍යතාවය තමයි තමන්ගේ කටහඬ ඉතින් ඔබට දුර ගමනක් යන්නට ඔබට ඉතාමත් මිහිරි කටහඬක් දෙවියන් දීලා තියෙනවා ජය ප්‍රාර්ථනා කරන දුවට අවසන් මහා තරගයේට ඔබ දකින්නට මම හරිම කැමතියි. ජය. කවදාවත් නිය. ඔව්. අපූර්වා නොමිලේ දුන් නිසා ගීතය ගායනා කරන්නට කලින් කිව්ව කවිය මැති අවසන් මහා තරගයට තරඟ වදින්න. ඕ! අද තරඟකරුවන් සිව් දෙනාටම අපේ සමිතා මහත්මිය අසුන්නේ නැකිට ඇයගේ ප්‍රතිචාරය දැක්වා. ඔබ ස්තුතිය ඔබතුමියට අශාන්ති මනවිය. ओ विश्व सेव द बेस्ट फॉर लास्ट की अलग अक्ति है ना ने ये हिंदा तमा मामा अंतिम टम में कथिया गाते कीर्तिया या कंग्रेजुलेशंस माहितना ओकम सीलु देना मामा म्यूजिशियंस का सीलु देना मामा गोड़ाक हैप्पी वेन नो ने और आगे में लाभागा तो थाना तुरा गया ना माहिता ने आपे म्यूजिक इंडस्ट्री एक टा लोको देवाल करन पुलुवांग केने को सो कंग्रेजुलेशंस बहुत स्तुति अतरम समिता අශාන්ති නදීක එවැගේම ඔබ දෙපළටත් මට සුබ පැතුම් දෙන්න ආයතනයටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඉදිරියේදී ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා ජය වේවා ඔබට කිසුති ඒ වගේම අපූර්වා ඔයාගේ songs දෙකම ගත්තාම මම හිතනවා ඔයාගේ character එක මේ වේදිකාවේදී build වෙලා ඉවරයි අපූර්වා කියන්නේ හරිම අපූර්ව ගායිකා සින්දු දෙකම හරිම strong फर्स्ट सांग गाता हूँ मतर में हितुना ये वगे स्टाइल लेकट आई की है भाई वचन उच्चारण ये वगे स्टाइलाइजेशन एक मिताने ओरिजिनल लंग लंग है भाई ओयागे स्टाइल लेके वगे स्टाइल लेकर फवत्ता ना गायना करा ये वगे सेकंड सांग एक बी एन एस लगे वर्जन एक है भाई ओरिजिनल खाला एक एलियट आवा कि මහිතන් නිකම් පොඩි ෆියුෂන් මික්ස් එකක් ගියා මම අහලා නැහැ අපූර්ව වෙස්ටර්න් ස්ටයිල් එකකින් සිංහල songs ගායනා කරනවා ඉතින් ඒකත් මම හිතනවා ලොකු වෙනසක් ඒක හරිම හොඳ වෙනසක් ඔයාගේ ස්ටයිල් එක ඔයා establish කරලා ඉවරයි හැබැයි ඒකට අමතරව ඔයා අද දෙයක් කරා congratulations අපි බලමු මනාප සටහන विदुषा फेरमुने मनाप दिलक्ष विषय दहस हत्स्यासु हतराय अंजलि देवन स्थाने मनाप दिलक्ष दासे दहस हतस्यानु वटाय हिरुषय नतुंगन स्थाने मनाप दिलक्ष नव दहस हारस्यासु हय अपूर्वग हतरवन स्थाने मनाप दिलक्ष दिदहस विंसिय हत्तहयक लबागेन सुपतनो सुपतम पूर्वा कलन मनाप सतान दिया बलपुहाम अबिट पहदिली निगमनेकट एंड पुलवां अद प्रेक्षकागारे अतर मुनतरन तीव्र तरंगयक तीनोद मे तरंग करुवान सुदिना अतर सुदिना अतर मनाप लबा देन्न किला मोकद मनाप विनास्वीम सह मे मनाप अतर तीन परतरय अतिशय अडुई सह तीर्णात्मक अतिशय अडुई तीर्णात्मक ए वगेम तमय विश्व मे मनाप सटहन विनाश करन्न तामत मे प्रेक्षकीन इडकड तीनवा अवसन सुदिनाम तरंग वेदी अवसन नमुत तवमत पुंच काल वेलावक तीनवा अद दवसट ओबगे मनाप मे तरंग करवा सुदिनाटे वनट मेतरन ड्रीम स्टार सीजन 11 चनी नहीं
දුරුරට නියමිත මනාප ක්‍රියාන්විතයේ ආකාරයෙන් අවසන් වනවා ස්තුතිවන්ත වෙනවා අද නිය ප්‍රේක්ෂක ඔබ සැමට අද දිනදී මේ තරකරුවන් සිය දිනාට මනාප ලබා දුන්නාට ඒ වගේම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා මේ මොහොතේ පටන් අද දින ඉදිරිපත් කිරීම වලට ඔබ ලබා දෙන මනාප කිසිවක් බලංගු නොවන බවට ඒ වගේම තමයි විශ්ව අද දවසේදී කිසිවෙකු තරඟෙන් ඉවත් වන්නේ නැහැ ඒ වගේම මේ මනාප සංඛ්‍යාව අපි රැගෙන යනවා හෙට දවසට හෙට රාත්‍රියේ තරඟයේ අවසානයේ මේ තරඟකරුවන් සිය දිනාගේ එක් තරඟකරුවෙක් සාපේක්ෂව අවම මනාප ලබාගෙන තරඟයෙන් ඉවත් ව්‍යාවි ඒ වගේම තරඟකරුවන් තිදෙනෙක් වාසනාවන්ත වේවි අවසන් මහා තරඟයට නොවැම්බර් මාස 25 වෙනිදා පවත්වන අවසන් මහා තරඟයට සම්බන්ධ වෙන්න ඔවුන් වාසනාවන්ත වේවි හමුවෙමු හෙට රාත්‍රී 7:30ට මේ යෞවනයේ සිහින සභාව කරන තාරකා පෙළහර දෙනන ඩ්‍රීම් ස්ටාර් සීසන් 11